ඕනේ. අද මම කතා කරන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේ 10 වසරේ ශ්‍රේණියට, ඒ කියන්නේ 10 ශ්‍රේණියට අදාළ පාඩමක් වන ගුත්තිල වෙනනද කියන පාඩමේ ප්‍රශ්නයක් ගැන. ඔයාල හැමෝටම ප්‍රශ්නයක් වෙච්ච ප්‍රශ්නයක් ගැන තමයි අද මම කතා කරන්නේ. බලන්නකෝ, ඔයාල පෙළ ගන්න ගුත්තිල වෙනනද පාඩමේ අභ්‍යාස තියෙන පිටුව. ඒ පිටුවේ තියෙන පළවෙනි ප්‍රශ්නය මෙන්න මෙහෙම. ඒ අවස්ථාවට ගැලපෙන ලෙස විරිත වෙනස් කිරීමට කතුවරයා තුළ වූ ප්‍රතිභාව ගුත්තිල කාව්‍ය වඩාත් රසවත් වන්නට හේතු වී ඇත. උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. එතකොට පුතේ, මෙන්න මේ ප්‍රශ්නෙට ඔයා උත්තර ලියන්න නම් ඔයා දැනගෙන ඉන්න ඕන ගුත්තිල කාව්‍යයේ තියෙන විරිත් ගැන. ගුත්තිල කාව්‍යයේ තියෙන විරිත් මොනවද කියලා ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. අපි යමු පුතේ පළවෙනි කවියට. පළවෙනි කවියට අපි යද්දී ඔයාලා දන්නව පළවෙනි කවිය මොකද්ද කියලා. ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පස්සේක පනවන ලද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ. අපි බලමු මේ කවිය ලියලා තියෙන්නේ මොන විරිතෙන්ද කියලා. පුතේ, විරිත් ගැන ඉගෙන ගන්න කලින් මගේ පුතාලා දැනගෙන ඉන්න ඕන මාත්‍රා ගැන. කවියේ පද පේලියක තියෙන මාත්‍රා ගණන ගැන අවබෝධයක් තියෙන්න ඕන. විරිත කියලා කියන්නේ මොකද්ද කියලා අවබෝධ වෙන්න නම් මාත්‍රා කොටස් දෙකයි. එකක් තමයි ලඝු, අනිත් එක තමයි ගුරු. පුතේ, ලඝු මාත්‍රාවක් කියලා කියන්නේ අපි ওই කෙටි අකුරු කියලා කියන්නේ ඇදෙන්නේ නැති අකුරු. ඇසුරු සැනකින් කියන්න පුළුවන් නම්, ගාදි කියන්න පුළුවන් නම් අපි කියනවා මේව ලඝු අකුරු කියලා. මේව ඇදෙන්නේ නැහැ. ලඝු අකුරු දක්වන සංකේතය තමයි පුතේ මෙන්න මේ කෙටි ඉර. කෙටි ඉර. මේ ලඝු අකුරක මාත්‍රා එකක් තියෙනවා. මාත්‍රා එකයි. මේ ලඝු අකුරක මාත්‍රා තියෙන්නේ එකයි. ඔන්න මම එකක් කියලා ලියන්නම්. අනිත් අකුරු තමයි පුතේ ගුරු. ගුරු. ගුරු කියන්නේ ලඝු අකුරකට වඩා ටිකක් ඇදෙන අකුරු. එතකොට මේ ගුරු අකුරක මාත්‍රා තියෙනවා දෙකක්. මාත්‍රා කියන දෙකක්. මේ බලන්න පුතේ, රා නා නූ ලෝ කියන අකුරු ඇදෙනවනේ. ඒක නිසා මේවට කියන්නේ ගුරු අකුරු කියලා. ඒ විතරක් නෙමේ, ලඝු අකුරක් එක්ක හල් අකුරක් තියෙනවා නම්, ලඝු අකුරකට පස්සේ හල් අකුරක් තියෙනවා නම් අපි මේ දෙකම එකට එකතු කරලා මේකත් සලකන්නේ ගුරු අකුරක් විදිහට. එහෙම වුණාට පස්සේ මේ අකුරු දෙකේ මාත්‍රා දෙකක් තියෙනවා. එහෙනම් පුතාට මාත්‍රා තේරුණා නේද? මාත්‍රා දෙකයි, එකක් ලඝු මාත්‍රා, අනිත් එක ගුරු. ලඝු මාත්‍රාවක මාත්‍රා එකයි, ගුරු මාත්‍රාවක මාත්‍රා දෙකයි. ඔයාලා පැන්සලක් අතට අරගන්නකෝ. පැන්සලක් අතට අරගෙන බලන්න පුතේ, පළවෙනි කවියේ පළවෙනි පදය ගුත්තිල ඇදුරු සඳ. ගුත්තිල ඇදුරු සඳ කියන මෙන්න මේ පළවෙනි පේලියේ කොච්චර මාත්‍රා තියෙනවද? ඔන්න මං එක පේලියක් කියා දෙන්නම්කෝ. රයිට්. එන්න බලන්න පුතේ. ඔන්න ගු යන්න තියෙනවා මෙතන. මෙතන හල් තයන්න. මම කිව්වා හල් අකුරක් එක්ක ලඝු අකුරක් තියෙනවා නම් මේ දෙක සරකන්නේ ගුරු අක්ෂරයක් විදිහට. ඔන්න මම ගුරු අක්ෂරයේ සලකුණ වක්‍රය. ඒක නිසා මම ඔන්න ගුරු මාත්‍රාවේ සලකුණ දැම්මා. ටි ඇදෙන්නේ නෑනේ ලඝුයි. ඒක නිසා කෙටිරා. ල ඇදෙන්නේ නෑනේ පුතේ ලඝුයි. ඒක නිසා කෙටිරා. ඈ ඇදෙන්නේ නෑ. ඈ උනොත් තමයි ඇදෙන්නේ. ඈ ඇදෙන්නේ කෙටි. දු ඇදෙන්නේ කෙටි. රු ඇදෙන්නේ ඔන්න ලඝු. පේනව නේද? ඔන්න ලඝු සංකේතය තියෙනවා. සා ද මේ දෙකත් ඇදෙන්නේ නැති නිසා ඔන්න ලඝු සලකුණ තියෙනවා. අපි බලමුකෝ දැන් මේකේ මාත්‍රා කීයක් තියෙනවද කියලා.
මම්මගේ පුතාලට කිව්වා ගුරු උනොත් මාත්‍රා දෙකක් තියෙනවා කියලා. අනිත් ඒවගේ තියෙන්නේ එක මාත්‍රාවයි. බලන්න ඔන්න 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. බලන්න ඔයාලටත් මාත්‍රා 9ක් දාවි කියලා. ඔන්න බලන්න පුතේ, මෙතකොට මේ කවියේ පළවෙනි පේළියේ තියෙන්නේ මාත්‍රා 9යි. ඒ විදිහට පුතාලා මේ මුළු කවියම බලන්න පේළියෙන් පේළිය මාත්‍රා කීයක් තියෙනවද කියලා. එහෙම බලද්දී ඔයාලට පළවෙනි එකේ 9ක්, දෙවෙනි පේළියේ ඔයාලට හම්බ වෙන්න ඕන මාත්‍රා 11ක්, තුන්වෙනි පේළියේ ආයෙත් මාත්‍රා 9ක්, හතරවෙනි පේළියේ ආයෙත් මාත්‍රා 14ක්. එතකොට මේ කවිය පොතේ පාදවල මාත්‍රා ගණන අසමානයි. කියන්නේ සමාන නැහැ. පළවෙනි පේළියේ 9යි, දෙවෙනි පේළියේ 11යි, තුන්වෙනි පේළියේ ආයෙත් 9යි, හතරවෙනි පේළියේ 14යි. මේ කවියේ පාදවල මාත්‍රා සමාන නැති නිසා. මොනවා නිසාද? කවියේ පාදවල මාත්‍රා සමාන නැති නිසා අපි සලකන්නේ මේ කවියේ විරිත ගී විරිත විදිහට. මොන විරිතද? ගී විරිත. මම පැත්තකින් ලියන්නම්කෝ. ගී විරිත. හරිද? මේ පළවෙනි කවියේ ඉඳන් ඔයාලා පෙළ ගන්න ඔයාලගේ පාඩම මේ පිටු පළවෙනි කවියේ ඉඳන් 13 වෙනි කවිය වෙනකම්ම. පළවෙනි කවියේ ඉඳන් 13 වෙනි කවිය වෙන කම්ම පුතේ තියෙන්නේ ගී විරිත. ඔන්න බලන්න එහෙනම් වැත්තරි හාමුදුරු කොච්චර දක්ෂ වෙන්නේ නැද්ද පුතේ? එකම විරිතකින් අර්ථපූර්ණ විදිහට කවි නිර්මාණය කරපු ඒ වැත්තරි හාමුදුරු සැබවින්ම දක්ෂයි. එහෙමනම් මගේ පුතාලට දැන් ගී විරිත ගැන අවබෝධයක් ලැබුණද? දැන් බලන්න පුතේ 14 වෙනි කවිය. දිය දිය ගොසපාල කෙරෙමින් සපැමිනි ගිය ගිය තැන ඉස් වාරන් මුතුමිනි කියලා මේ කවිය ලස්සනට තියෙනවා. ඔයාලා අර මම කියා දුන්න විදිහට මේ ලඝු ගුරු මාත්‍රා හරියට පැන්සලෙන් ලකුණු කළා. බලන්න පුතේ මේ කවියේ මේ පදවල එකින් එක මාත්‍රා කීයද තියෙන්නේ කියලා. ඒ බලද්දි ඔයාලට තේරෙයි මේ කවියේ නම් පද හතරෙම මාත්‍රා සමානයි කියලා. ඔව්, මේ කවියේ හැම පදයකම මාත්‍රා 16 තියෙනවා. මාත්‍රා කීයද? 16 තියෙනවා. ඒක නිසා අපි සලකන්නේ මේ කවියේ ඉඳන්. මේ කවියේ ඉඳන් බලන්න ඔයාලගේ තියෙනවා 32 වෙනි කවිය වෙනකන්. එතකොට 14 ඉඳන් 32 වෙනි කවිය වෙනකන් තියෙන්නේ පෙද විරිතේ. මොන විරිතද? පෙද විරිත. පෙද විරිතෙන් තමයි ඒ කවි ටික තියෙන්නේ. ඒ හැම එකම හැම එකේම කවි පදයක තියෙන්නේ මාත්‍රා 16යි. ඒ විතරක් නෙමෙයි පුතේ, මේ කවියේ මාත්‍රා 4න් 4 යතිය පිහිටලා තියෙනවා. යතිය 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 කියන්නේ පුතේ විරාමයට. යතිය කියන්නේ විරාමය. දැන් අර මම කවියක් ඔයාලට ගායනා කරලා පෙන්නුවේ දිය දිය ගොසපාල කෙරේ මින් සපේ මිනි කියලා මාත්‍රා 4න් 4 පොඩි විරාමයක් තියෙනවා. ඒකට කියන්නේ යතිය කියලා. එතකොට මේ කවිය පුතේ මාත්‍රා 16න් 16 තියෙන පද පේළිවල මාත්‍රා 4න් 4 යතිය පිහිටලා තියෙනවා. ඒක නිසා තමයි මේ විරිතට කියන්නේ පෙද විරිත කියලා. හරි. දැන් පුතාලා යන්නකෝ අන්තිම කවි දෙකට. ඒ කවි දෙකේ තියෙන වෙනත් විරිතක්. රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදි විදුලිය පබා කියන කවියයි, පුන් මදාරා කියන කවියයි කියන මේ කවි දෙකම ලියවිලා තියෙන එකම විරිතකින්.
ඔයාලා මේ කවියේ තියෙන මාත්‍රා ගණන ගණන් කරගෙන ගියොත් ඔයාලට තේරෙවි. දැන් මාත්‍රා ගණන් කරද්දී හොඳට බලන්න රූ කියන්නේ ගුරු එකක්. ඒතකොට එතන මාත්‍රා දෙකක් තියෙනවා. රෑ එකයි සේ කියද්දි දෙකයි. ඒ විදිහට මම අර මුලින් කියා දුන්න විදිහට ඔයාලා මේ ලඝු ගුරු කියන මාත්‍රා ලකුණු කරලා බලන්න පුතේ මාත්‍රා කීයක් තියෙනවද කියලා. ඒ බලද්දි ඔයාලට තේරෙයි මාත්‍රා 26ක් තියෙනවා කියලා. කීයක්ද? මාත්‍රා 26ක්. මේ හැම පේලියකම, මේ කවිය හැම පේලියකම මාත්‍රා 26 26 තියෙනවා. එතකොට මේ පේලිවල මාත්‍රා ගන්න සමානයි. විතර නෙමෙයි, මේ වගේ යතිය පිහිටලා තියෙන කොතනින්ද කොතනින්ද කියලා ඔයාලා බලන්න. රූ රැසේ අඳි, නා ලෙසේ අත්, ලෙල දිදි විදු ලිය පබා. බලන්න ඔයාලා මාත්‍රා කීයෙන් කියද යතිය පිහිටලා තියෙන්නේ කියලා. පුතේ මේ කවිය ලියලා තියෙන්නේ නුපුන් සඳ විරිතෙන්. ඒ විතරක් නෙමෙයි, මේකට තව කියනවා සවිසි මත් විරිත කියලා. 26ක් මාත්‍රා තියෙන නිසා ඒ නමින් හඳුන්වනවා. බොහෝ පොතපතවල සඳහන් වෙන්නේ මේ කවිය නුපුන් සඳ විරිතෙන් නිර්මාණය කරපු බව. පුතේ ගුත්තිල වෙන්නද කියන පාඩමට වැත්තෑවේ හාමුදුරුවෝ මේ පාඩම ගත්තේ ගුත්තිල කාවෙන්නේ. ගුත්තිල කාවලුවේ වැත්තෑවේ හාමුදුරුවනේ. එතකොට මේ වැත්තෑවේ හාමුදුරුවෝ මෙහිදී මේ විරිත් තුනක් භාවිත කරලා තියෙනවා. විරිත් තුනක් පළවෙනියට භාවිත කරලා තියෙනවා ගී විරිත, ඊළඟට පෙද විරිත, ඊළඟට නුපුන් සඳ විරිත. මේකට කියනවා පුතේ සවිසි මත් විරිත කියලා. එහෙමනම් මම හිතනවා පුතාලට විරිත් පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔයාලා මේ විරිත් පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන ගුත්තිල වෙන්නද පාඩමේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. මම දන්නවා අනිවාර්යයෙන්ම ඔයා සාර්ථක වෙනවා කියලා.